නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාධින රූපවාහිනී දහම් සිතුවිලි සමග එකතු වී සිටින ලක්වාසී ලෝකවාසී කාරුණික පින්වතුනි අද දවසේ මම කල්පනා කළා පින්වත් ඔබට එක් කමඨහනක් පිළිබඳව තේරුම් කළ දෙන්නට විශේෂයෙන්ම තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව සඳහා මේ කමඨහන අනිවාර්යයෙන්ම පුරුදු කර යුතු වෙනවා ලෞකික ජීවිතේ හොඳ ස්වාමිපුරුෂයෙක් වීමට හොඳ බිරිඳක් වීමට හොඳ අම්මා තාත්තා කෙනෙක් වීමට කාගින්වත් බැනුම් අහන්න නැතුව ඉතා හොඳින් ජීවත් වීමට මෙන්න මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කමඨහන පුරුදු කරන්න වෙනවා එනිසා තරුණ තරුණියන්ට විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා මේ කමඨහන ඔබට අවශ්‍යයි මැදිවියේ සිටින අයටත් පොදුවේ වයස් භේදයෙන් තොරව අන් හැමෝටමත් අවශ්‍යයි අද ඔබට මම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අසුබ කමඨහන පිළිබඳවයි අසුබ කමඨහන නැත්නම් අසුබය ගැන මෙනෙහි කිරීම ඇයි අපි කළ යුතු වන්නේ මොන වගේ අයද කළ යුතු වන්නේ කියන එක ඔබට මේ සුළු කාල සීමාව තුළ අවබෝධ කරගන්න පුළුවන් ඒ වගේම අසුබ කමඨහන වඩන්නේ කොහොමද කියන එකත් මේ සුළු වේලාව තුළ ඔබට අවබෝධ කරගන්න පුළුවන් විශේෂයෙන්ම මේ කමඨහන පුරුදු කළ යුතු වන්නේ රාගය අධික චරිත දැන් රාග චරිත තියෙනවා ද්වේෂ චරිත තියෙනවා මෝහ චරිත තියෙනවා ඊළඟට ශ්‍රද්ධා චරිත තියෙනවා බුද්ධි චරිත තියෙනවා විතර්ක චරිත තියෙනවා එතකොට මේ අතර රාගයේ බහුල චරිතවලට නම් අනිවාර්යයෙන්ම මේ අසුබ කමඨහන පුරුදු කරන්න ඕන. ඒක පුරුදු කළා කියලා මේ ලෞක ජීවිතයේ ඔබට විඳින්න තියෙන සැප විඳින්න එපා වෙන්නේ නැහැ ඒක සරේට. ලෞක ජීවිතයේ ඔබට තිබෙන ප්‍රාර්ථනා එපා වෙලා ජීවිතය පිළිබඳව දවසෙන් දෙකෙන් කලකිරීමක් ඇති වෙන්න ගන්නේ නැහැ. ජීවිතයේ ඔබට තිබෙන ලෞකික අරමුණු ප්‍රාර්ථනා ඉලක්ක සාර්ථකව ඉෂ්ට කරගන්නට මෙය පාවිච්චි කරන්න පුළුවන්. එනිසා කලබල නැතුව තාම සැහැල්ලුවෙන් ශ්‍රවණය කරන්නට ඕන. පින්නතුනි දැන් අපි ගත්තොත් අසුබ භාවනාව වඩන්නට ඕන රාගය බහුලය රාගය කියන්නේ දැන් සමහර අය ඉන්නවා දකින දකින දේ පස්සේ දුවනවා ඒ කියන්නේ දකින දකින දේ ඕන ඇඳුම් පැළඳුම්ද කෑම බීමද ඊළඟට මාලවලලුද ඊළඟට උජ්ජලයන් වෙන්න පුළුවන් ඔය දිවසෙන් යාන වාහන දකින දකින දේ ඕන ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුගේ ජීවිතයේ මිනිස්සුකට මේ අවශ්‍ය කරන අවශ්‍යතා ටිකක් තියෙනනේ එතකොට මේ අවශ්‍යතා ටික සපුරු ගන්න එක වැරද්දක් නෙමෙයි හැබැයි මිනිස්සුගේ ජීවිතයේ අවස්ථාවට යහගිප කෑදරකම කියලා දෙයක් තිබුණොත් මෙන්න මේ කෑදරකම සම්පූර්ණ කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සපුරල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි එතකොට මෙන්න මේ දකින දකින දේ ලං කර ගන්න තියෙන කෑදරකම මේ රාගය ඕනම කෙනෙකුගේ ජීවිතේ මෙලොව ආරවුල් ඇති කරන්න හේතු වෙනවා බොහෝ ගැටුම් ඇති කරන්න හේතු වෙනවා දැන් අපි දන්නවා සමහර කෙනෙක් මල ගෙදරක ගියත් රාගය උපදින දෙයක් තමයි බල බල ඉන්නේ.
සිල් ගන්න පන්සලකට ගියත් බණ අහන්න ගියත් දානයක් දෙන්න ගියත් මොනව කරන්න ගියත් රාගයේ උපදින දෙයක් තමයි හොයන්නේ කොහෙද තියෙන්නේ කියේකේ රාගයේ උපදින දෙයක් දැක්කොත් ඒක අල්ලගෙන ඉන්නවා ඒක බල ඒකන බල බලා ඉන්නවා කල්පනා කර කර ඉන්නවා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා එතකොට රාගයේ උපදින සිතුවිල්ලක් ආවොත් ආපු ගමන් බණ අහා හිටියත් බණ පැත්තකින් දාලා ඒ ආපු සිතුවිල්ල අල්ලගෙන ඉන්නවා ඉතින් මේ හැමෝම තුල රාගය තියෙනවා හැබැයි රාගයේ බහුල චරිත නිතරම ආරවුල් ඇති කර ගන්නවා තෙන් අපි ඒ නිසා රාගයේ බහුල චරිත හොඳට තේරුම් ගන්නට ඕන රාගේන අබිබුතු පරියාදින්න චිත්තෝ අත්ත්‍ව්‍යා බාදාය පිචේතේති පරව්‍යා බාදාය පිචේතේති රාගයෙන් දැවෙන තැවෙන පිච්චෙන මත් වෙලා ඉන්න අය නිතරම තමන්ට පාඩු වෙන දෙයක්ම තමයි කරගන්නේ කරන හැම දෙයකින්ම තමන්ට පාඩුවක්මයි වෙන්නේ තමන්ට අලාභයක්මයි වෙන්නේ තමන්ට නිඳාවක්මයි වෙන්නේ ඒ වගේම කරන හැම දෙයකින්ම අනුන්ට අපකීර්තියක්මයි වෙන්නේ අනුන්ට නිඳාවක්මයි වෙන්නේ අනුන්ට පාඩුවක්මයි වෙන්නේ දැන් මේ ලෝකේ කාම වරදවා හැසිරීම කියලා දෙයක් පවතින්නේ මේ හිතේ පවතින රාගය මුල් කරගෙන ඊළඟට පින්නතුනේ රාගය නිසා ප්‍රාණඝාත කරනවා රාගය නිසා බොරු කියනවා කේලම් කතා කරනවා හිස් වචන කතා කරනවා සමගියෙන් ඉන්නාගේ සමගිය නැති කරනවා අසමගියෙන් ඉන්නාගේ අසමගිය වැඩි කරනවා මේ ආදී බොහෝ දේවල් රාගය නිසා සිදු වෙනවා ඉතින් මේ රාගික හිතට රාගික දේවල් දෙන්න දෙන්න තව තවත් රාගය මදි වෙනවා මිසක් රාග තිබහ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අපි අනන්ත සංසාරේ ඉඳලා මේ රාගය දියුණු කර කර එනවා. පෝෂණය කර කර එනවා. ඉතින් සමහර ආත්මවලදී අපි හිතමු රාගයෙන් මත් වෙලා රාගයෙන් මුසපත් වෙලා කරන ළමා අපචාර දූෂණ නිසා අනන්ත සංසාර දුක් විඳින සිදු වෙනවා. දැන් අර අපි ගත්තොත් ඉසිදාසි කියන රහත් තෙරණින් වහන්සේ. ඇය කියනවා ආත්ම භව 7කට පෙර මම රන් කරුවෙක් කියලා උපන්නා. නැහැමින් අතේ මිල මුදල් තිබුණා. ඒ මිල මුදල් පාවිච්චි කරලා මං කළේ තනිකරම සල්ලාලකම. ස්ත්‍රීන් දූෂණය කරනව මරනව ඒ සල්ලාල ජීවිතය තමයි ගත කළේ. ඉතින් ඒකේ විපාකයක් වශයෙන් රහත් තෙරණින් වහන්සේ කියනවා මං නිරිය උපන්නා. ඊළඟට ඒකේ විපාකයක් වශයෙන් මම ගවදෙනකගේ කුසේ උපන්නා. වැන්දිරියකගේ කුසේ උපන්නා. තවත් ආත්මික ස්ත්‍රියකුත් පුරුෂයෙකුත් නොවන කෙනෙක් ලෙස උපන්නා. ඔය විදිහට ආත්ම භව 7ක් හතේම පෞල් ජීවිතයක් ගත කරන්න බෑ. දැන් අන්තිම ජීවිතයේ ඉසිදාසෙ කියන ජීවිතයේදී ඇය පින්නතුනේ විවාහ තුනක් කරගත්තා. පළවෙනි විවාහේ ස්වාමියා ඇයට කිව්වා ගෙදර යන්න කියලා. ඒ ස්වාමියා කියනවා මේ ඔයා කිසිම වැරද්දක් කළා නෑ. ඔයා මට කිසිම නරක නපුරක් කළා නෑ. ඔයා වැරදි නෑ. ඔයා හොඳයි. කියන්න කිසිම දෝෂයක් නැහැ. නැන්දම්මයි ලේලිත් කියනවා. නැන්දම්මයි මාමණ්ඩිත් කියනවා අනේ අපේ මේ ලේලි දෙවඟනක් වගේ කියනවා. ඒ වුණත් බලන්න කර්ම විපාකය අර අතීතේ රාගය මුල් වෙලා කරපු දේවල් පෞල් ජීවිතයක් ගත කරගන්න වාසනාව නැහැ. ඒ අවස්ථාව නැහැ. එතකොට මෙන්න මේ විදිහට රාගයෙන් මත් වෙලා බලන්න අවුරුද්දේ ළමයි දූෂණය කරනවානේ අවුරුද්දේ ළමයි දූෂණය කරනවා රාගයෙන් මත් වෙලා මාස දෙකේ දරුවන් දූෂණය කරලා තියෙනවා
රාගෙ මත්තලා අවුරුදු 70 80 90 තමන්ගේ ආච්චි දූෂණය කළා කියලා බලන්න මොන තරම් මේ රාගෙ මත් වුණා මිනිස්සු වෙනස් වෙනවද ඉතින් මේ මිනිස්සු ගෙන්නලා අතපය කැපුවට කර්ම විපාකේ ෂේ වෙන්නේ නැහනේ ජීවිතාන් දක්වා හිරේ ධම්ම කියලා පෙන්නතුනේ කර්මයේ ෂේ වෙන්නේ නැහනේ එතකොට කර්මය කියලා කයක් දෙයක් එයාට දැනගන්න අවස්ථාවක් ලැබෙන්න ඕන එතකොට ඒ කර්ම විපාකයක් තියෙනවා කියලා එයාට දැනගන්න අවස්ථාවක් ලැබෙන්නට ඕන මේ ජීවිතයේදී ඔය සියලුම දුක් දුම්නස් කනස්සල් ආවේ තමන්ගේම හිතට ආපු සිතුවිලි නිසාය මේ තමන්ගේ හිතට මේ විදිහට රාගය බලවත් වෙවි ඉන්නේ පෙර සංසාරෙදිත් රාගයම බලවත් කර කර ඉඳපු නිසා දැන් ඔබ දන්නව ඇති සමහරු ඉන්නවා රැකියාවක් කරනවා නැත්නම් ව්‍යාපාරයක් කරනවා මුදල් උපයනවා ඒ මුදලින් කරන්නේ මොකද්ද ඒ කරන්නේ තනිකරම ඇහැ පිනවන එක කන පිනවන එක නාසය දිව ශරීරය පිනවන එක තවත් කියනවා නම් ඒ බහුතරයක් අය උපයන මුදල් උපයන්නේම තමන්ගේ මේ ශරීරය පිනවන්න ඒ කියන්නේ රාගයට මයි උපයන මුදල් වැඩිපුර වියදම් වෙන්නේ එවැනි අය පින්නතුනි ගෙදර පින්කමකටවත් මුදලක් දෙන්නේ නැහැ. දුගීමගේ යාචකයෙකුට මුදලක් දෙන්නේ නැහැ. අම්මට තාත්තට උදව් කරන්නේ. හැබැයි තමන්ගේ අතේ තියෙන මුදල් වලින් රාගික සිතුවිලි වලට බාර ගණන් යට කරනවා. ඉතින් ඒක පින්නතුනි මෙලෝ වශයෙන් එයාට කවදා හරි පාසු තැවීමට හේතු වෙන ස්වභාවයක්. ඉතින් මේ කාරණාව තරුණ තරුණියෝ ශ්‍රවණය කරනවා නම් ඒ අයට ජීවිතයේ තරුණයෙක් ලෙස තරුණියක් ලෙස ඔබේ ඇහැපිනවන්න මේ ධර්ම කාරණාව බාධාක් වෙන්නේ නැහැ. ඔබේ කන නාසය දිව ශරීරය පිනවන්න බාධාවක් වෙන්නේ නැහැ. ලෝක සම්මතය තුල ඉඳගෙන නීතිය රාමුව තුල ඉඳගෙන සදාචාර රාමුව තුල ඉඳගෙන ස්වාමි භාර්යා වශයෙන් නිවසක් තුල ඔබට සැප පහසුයි ඔබේ රාගය ගනුදෙනු කරගන්න කලමනාකරණය කරගන්න බුදු දහම තුළ බාධා පමුණුවන්නේ නැහැ. එපා කරවන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ශ්‍රාවකයා මෙන්න මේ අසුභානුසති භාවනාව පුරුදු කරන්නට ඕන. මොකද අසුභානුසති භාවනාව පුරුදු කළාම එයා රාගය පාලනය කරගත්ත කෙනෙක් වෙනවා. දැන් අපි හිතමුකෝ පෞල් ජීවිත ගත කරන ඇයට කාලයක් ගියාම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉස්සර වගේ නෙවෙයි දැන් අපේ මහත්තයා එච්චර මට ආදරේ නෑ ඉස්සර වගේ නෙවෙයි දැන් අපේ ගෙදර නෝනා මාව ගණන් ගන්නෑ මාව මට ආදරේ නෑ මෙන්න මේ ආදරේ නෑ මාව ගණන් ගන්නෑ කියලා කියන්නෙම ඔවුනෝන් අතර ඔවුනෝන් දැකීමෙන් ස්පර්ශ වීමෙන් රාගයේ උපදින්නේ නැති තත්ත්වයක් සකස් වීම නිසා එතකොට ඔවුනෝන් ජීව විද්‍යාත්මකව ගත්තොත් ආදරය කළා තින්නේ ඇත්තටම රාගයට ඔවුනෝන් දැකීම නිසා ස්පර්ශ කිරීම නිසා ඇතිවන හැඟීම් උත්තේජනයට තමයි ඇත්තටම ආදරය කළා තියෙන සමහර ඒ නිසා තමයි කාලයක් ගියාම ඔවුනෝන් දැකීමෙන් ඔවුනෝන් ස්පර්ශ කිරීමෙන් රාගයේ උපදින් නැති වෙනකොට එපා වෙන්නේ පැත්තකට කරන්න ඉදී කතා නොකර ඉන්නේ ගොඩාක් රැවිලා gedere ඉන්නේ උදේ පාන්දර gederin යන්නේ නිවාඩු දවසට gederi ඉන්නේ නැත්තේ මෙන්න මේ රාගයේ නූපදෙන නිසා එතකොට දැන් රාගයේ තමන්ගේ සහායකයා සමග නූපදින වය කියලා එයා තුල රාගයේ ප්‍රහීන වෙලා කියලා කියන්න බෑනේ. මොකද එයා ඒ තමන්ගේ සහායකයා සමග රාගයේ නූපදිනවා වුණාට පාරේ තුටේ, කඩේ පිලේ, කාර්යාලේ, ගමන බිමනේ මේ විවිධ තැන්වලදී රාගයේ සොයනවනේ. විවිධ තැන්වලදී ඇහැ රාගයට දුවනවනේ.
විවිධ තැන්වල දිහිත රාගය තුල නතර වෙනවනේ. එහෙමනම් මතක තබා ගන්න තියෙන්නේ අන්න ඒ නිවසෙන් එළියේ රාගය නිසා ඇතිවෙන අරුබුද ගැටුම් නැති කර ගන්නටයි ශ්‍රාවකයා පළමුවම අසුභානුසති භාවනාව පුරුදු කරන්න තියෙන්නේ. එතකොට මේ අවුරුදු 60 70 80 වෙලා මේ අසුභානුසති නිකාමටහන පුරුදු කරන්න වැඩක් නැහැ. තරුණ කාලේ තමයි පුරුදු කරන්න ඕන. තරුණ කාලේ පුරුදු කරාම අර පුරුදු කරපු දේ 60 70 වෙනකොට දන්නේම නැතුව පාවිච්චි වෙනවා. හරියට ඔබ රේදුරෙක් නම් ඔබ කාලයක් පුහුණු වීම කළා. ඊට පස්සේ දැන් ඔබ රේදුරෙක් වශයෙන් වැඩ කරනවා. දැන් ඔබේ පුරුද්දට තමයි ඔබ වාහනේ අතර ගන්නේ, කරකවන්නේ, ඔක්කොම කරන්නේ පුරුද්දට. දැන් පුරුද්ද තමයි ඔබට රැකියාව ස්ථීර වෙන්නත්, padi වැඩි වෙන්නත්, ගෞරවයක්, කීර්තියක්, ප්‍රශංසාවක් එන්නත් හේතු වෙන්නේ. උතරන්නේ පුහුණුව නොලැබුණා නම් රැකියාව ස්ථීර වෙන්නෙත් නැහැ, padi වැඩි වෙන්නෙත් නැහැ, වැඩ වලට හොඳ නාමයක් එන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ තරුණ කාලේ තරුණ තරුණියෝ පාසල යන දූපතුන් අසුභානුසති කමටහන පුරුදු කළොතින් ඒගොල්ලෝ විවාහ වුණාට පස්සේ ජීවිතේ මැදිවියේදී සැඳෑ සමයේදී අර පුරුද්ද අවශ්‍ය වෙලාවට ඉදිරිපත් වෙලා තමන්ව රකින්නවා. දැන් පින්නතුනි අපිට මේ ධර්මය තුල විස්තර කරලා තිබෙනවා මේ අසුභ කමටහන පුරුදු කරන්න ඕන විදිය. ශ්‍රාවකයා මෙනෙහි කරන්නට ඕන මේ ශරීරය අසුචි කුණු ගොඩක අසුචි ගොඩක උපන්න පණුවෙක් වගේ කියලා. අසුචි ගොඩක අසුචි වලම උපන්න පණුවෙක් ඉන්නවා කියනකො ආන්නේ අන්නේ පණුවට තමයි මේ අපේ මුළු ජීවිතේම උපමා කරලා තියෙන්නේ, මේ ශරීරය උපමා කරලා තියෙන්නේ. ඊළඟට දැන් මේ ශරීරයේ තියෙන කුණුප කොටසක් අරගෙන අපි හිතමු අපි එළියෙන් තියනවා කියලා. එළියෙන් තියනවා. ඊට පස්සේ ඒ එළියෙන් තියපු කුණුප කොටස හොඳයි කියලා කියනවා මේ ශරීරය ඇතුළේ තියෙන කුණුප කොටසට වඩා. ඒකට හේතුව තමයි අර ශරීරයෙන් එළියේ තියෙන කුණුප කොටස අඩුම ගානේ සුදු පිඟානක ලස්සන භාජනයක තියලා තියන්න පුළුවන්, ලස්සනට තියලා තියන්න පුළුවන්. පිරිසිදු ගණක තියන්න පුළුවන්. නමුත් අපි ගාව තියෙන කුණුප ටික තියෙන්නම කුණුප ගොඩේ කියලා කියනවා. ඊළඟට මේ අසුබ කමටහන පුරුදු කරන ශ්‍රාවකයාට මෙනෙහි කරන්න පුළුවන් මේ විදියට. ඒ තමයි මේ ශරීරයේ හරියට ඉදිමී ගිය ගෙඩියක් වගේ කියලා. කුණු වෙලා ඉදිමිලා තියෙන ගෙඩියක් කොයි වගේද? ඔබ දැකලා ඇති. පිළිකුල් සහගතයි. ආන්නේ වගේ එකක් කියන මේ ශරීරය. ඊළඟට සුව කරන්න බැරි අසාධ්‍ය රෝගියෙක් ඉන්නවනේ. ආන්න ඒ රෝගියෙක් වගේ තමයි කියනවා. එවැනි රෝගයක් වගේ තමයි කියනවා මේ ශරීරයත්. අන්නේ විදිහට මෙනෙහි කරන්න කියලා තියෙනවා. ඊළඟට පින්නතුනි මේ ශරීරයේ මොහොතක් පාසා අවුවට වැස්සට පින්නට හමු වෙලා ජරා ජීර්ණ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ විදිහට ශ්‍රාවකයා නිතරම අසුභ භාවනාව අසුභ කමටහන මෙනෙහි කළොතින් එයා තුළ චිත්ත සමාධියක් බලවත් වෙනවා. ඊට පස්සේ එයාට ඒ චිත්ත සමාධිය බලවත් වෙනකොට ඒ අසුභ කමටහන ටිකෙන් ටික දිනු කරනකොට එයාට අර රාගය පාලනය වෙනවා. උපන් රාගක සිතුවිල්ල ආස්වාදයේ අඩු බව දන්නවා. ආදීනව වැඩි බව දන්නවා. එතකොට එයා අර හරියට සරුංගලයක් පාකරන කෙනා පහල ඉඳගෙන පාලනය කරනවා වගේ පාලනයක් තමා තුළ ඇති වෙනවා. ඒ නිසා අපි තරුණ අවදීදීම මෙන්න මේ අසුභ කමටහන තව තවත් අධ්‍යයනය කරලා සොයමු, මෙනෙහි කරමු. අඩුම ගානේ සතියේ
එක දවසක් පුරුදු කරන්න. නිවාඩු දවසේ විනාඩි 10ක් පුරුදු කරන්න පුළුවන් නම්. එතනින් එහාට දින කීපයක් ගිහිල්ලා හැමදාම තමන් කාර්යාලයට යන ගමන් බස් එකේ තමන්ගේ වාහනේ යන ගමන් විනාඩි 5ක් අපි මොනතරම් වැඩකට නැති දේවල් කල්පනා කර කර යනවද? අපිටත් අනුන්ටත් වැඩකට නැති දේවල් මොනතරම්නම් මේ හිතේ අපි ආසාවෙන් අල්ලගෙන යනවද? අපේ ජීවිතේ දහසක් ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ ආසුභ කමඨහන. ඒ නිසා මේ උදෑසන අදිෂ්ඨාන කරගනිමු. මේක ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න හේතු වෙන දෙයක්. දරුවෝ සමග, බිරිඳ සමග, ස්වාමියා සමග, අම්මා තාත්තා සමග ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න උපකාර වෙන ආරක්ෂක ක්‍රමයක් තමයි අසුබ කමඨාන. එහෙම නැතුව දරුවෝ සමග ජීවත් වෙන්න එපා වෙන, බිරිඳ සමග, ස්වාමියා සමග ජීවත් වෙන්න එපා වෙන දෙයක් නෙමෙයි. එහෙමනම් ඔබට අපි ආශිර්වාද කරනවා. මේ ධර්මයේ බලයෙන් පිරිසුදු නිවැරදි සද්ධර්මයේ බලයෙන් ඔබේ ජීවිත ආරක්ෂා වේවා, ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ගුණධර්ම ආරක්ෂා වේවා, අගුණධර්ම දුරු වේවා. ඔබ අප හැමෝටම සතවර්ෂාදීක කාලයක් උතුම් සීලාදී ගුණ දියුණු කරන්නට මේ බලවත් වූ කුසලයේ හේතු වේවා. ඔබට තෙරුවන් සරණයි.